අපත්සමක සම්බන්ධ වෙලා ඉන්න මෙඩිකහා 2023 සංකල්පයේ සංවිධායකතුමා වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා අයිබෝන් අයිබෝන් වෛද්‍යතුමනි මට දැනගන්න පුළුවන් මේ මෙඩිකහා වෛද්‍ය සංකල්පය ඔබට ඇති වුණේ කොහොමද ඔව් ඇත්ත වශයෙන්ම අපි දන්නවා දැන් මේ ලංකාවේ මිනිස්සු සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති වුණාම හැම තැනම යනවා ආණ්ඩුවට එනවා පුද්දලිකන් සෙරෙනවා අර මේ යනවා වෛද්‍යරු පස්සේ දුවනවා ඉතින් මම හිතන්නේ මට මේ මේ හැඟීමක් ඇති වුණා ඒ සියලු දෙනාටම අවස්ථාවක් ලබා දෙන්න මේ ජාතික සුවසේ ප්‍රදර්ශනය පවත්වලා ඕනෑම කෙනෙකුට ඇවිල්ලා ඕනෑම ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඒගොල්ලෝ ඇත්තම නොමිලේ ඉන්නේ සල්ලි අරගෙන නෙවෙයි. ඉතින් මම හිතන්නේ මේක සුවිශේෂ අවස්ථාවක්. මොකද ඇවිල්ලා ඇත්තම ඕනම කෙනෙකුට ඇවිල්ලා ඕනෑම ප්‍රශ්නයක් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අහන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් ඒක එකක්. අනිත් එක තමයි මේ අපි දැන් වෛද්‍ය මේකේ ඉන්නකොට බැලුවහම පෞද්ගලිකංශයේ එක රෝහලක් දන්නේ අනිත් රෝහල කරන්න මොනවද කියලා. ඉතින් ඒකම රජය දන්නේ නැහැ පුද්ගලිකංශ මොනවද කරන්නද? පුද්ගලිකංශ දන්නේ නැහැ රජය මොනවද කරන්න කියලා. ඒ සියලු දෙනා අතර අන්තර් සම්බන්ධය ඇති කරන්න තමයි මේ දේ අපි කරලා තියෙන්නේ. ඉතින් මේකේ අන්තිම දියක් බලාපොරොත්තු වෙන්නේ මහා ජනතාවගේ සෞඛ්‍ය දැනුම වැඩි කරන්න. මහා ජනතාව වැඩි කල් ජීවත් කරවන්න. මහා ජනතාවට වඩා හොඳ සේවයක් ලබා දෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මම හිතන්නේ ඒ වගේ දෙයක් තමයි. එතකොට අපේ ඉන්දියාවනුත් වෙනවා මේ 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 මේකට සහභාගී වෙනවා. මේ සහභාගී වෙනවා ඉන්දියාවනුත් ඇවිල්ලා. ඉතින් මම හිතන්නේ ඒක සුවිශේෂ තත්ත්වයක් මේ කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. වෛරතුමනි මෙමෙ ප්‍රදර්ශනයේ මෙවර පවත්වන්නේ කී වෙන වතාවටද? මෙවර පවත්වන්නේ මේ 12 වෙනි වතාවට. අපි අවුරුදු 14 තිස්සේ මේ මෙඩිකා මේ 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 ජාතික සුවසේ ප්‍රදර්ශන කරනවා. අපිට ගිය පාර කොවිඩ් නිසා අපිට පොඩි කාලයක් නැති වුණා. මේ පාර බලතන 12 වෙනි වතාවට. මෙතනට පැමිණෙන පිරිසට ඔබතුමාගෙන් ලබා දෙන උපදෙස මොකක්ද? ඔව් අත්ත වශයෙන්ම මම කියන්නේ ඒ එන සියලු දෙනාම තමන්ගේ සෞඛ්‍ය ගැන හොඳ පණිවිඩයක් අරන් යන්න. ඒගොල්ල සෞඛ්‍ය ගැන පණිවිඩයක් අරන් ගිහිල්ලා ඒ තමන් විතරක් ඒක දෙ තියාගන්න නැතුව වටේ ඉන්න තමන්ගේ ගෙවල් අවට ඉන්න අයටත් ඒ දැනුම ලබා දෙන්න. මොකද අපි දන්නවා හුඟක් අය දන්නේ නැහැ බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කළා නැහැ. බ්ලඩ් ෂුගර් එක බලලා නැහැ. ලෙවල් සීනි දන්නේ නැහැ. දීවැඩියාව කියන රෝග ගැන අහලා නැහැ. ඉතින් බැලුවාම තමන්ට වෙන සංකූලතාවයක් ඇවිල්ලා තමයි ඒක දැනගන්නේ. ඉතින් මම හිතන්නේ අපිට මේක රෝග වළක්වා ගැනීම තමයි ප්‍රධානම දේ. බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමනි. එතුමාගේ සංකල්පයකට අනුව බිහිවුණු මෙඩිකහා ප්‍රදර්ශනය ඔබට වගේම ලෝකවාසී සියලුම දෙනාට වටිනා කියන බොහෝ තොරතුරු එක්රස් කරගන්නට අවස්ථාව පවතිනවා. අද දවසේ උදැසන 10 සිට රාත්‍රී 7 දක්වා ඔබට අවස්ථාව තිබෙනවා මෙම ප්‍රදර්ශනයේ නරඹන්නට.